බතලේගොඩ වී පරේක්ෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයේ අද උදෑසන ආරම්භිච්ච නව බීජ හඳුන්වා දීමේ සහ ගොවි ගැටළු සාකච්ඡා කිරීමේ ප්‍රදර්ශනය අතිවිශාල ජනකාගේ සහභාගීත්වයෙන් ආරම්භ වුණා. විශේෂයෙන් සඳහන් කළ යුතුයි පාසල් දරුවන්. එවැගේම මේ ශ්‍රේෂ්ඨිය නියෝජනය කරන හෙට දවසේ මේ ශ්‍රේෂ්ඨිය අනාගතය පිළිබඳ තීන්දුව තීරණ ගන්න බොහෝ දෙනා, ඒ කියන්නේ කෘෂිකර්ම විද්‍යාලවල සිසුන් විශාල පිරිසක් මේ ප්‍රදර්ශනයේ නැරඹීමට සහ මේ ප්‍රදර්ශනයේ ලබා දෙන තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා සහභාගී වෙන ආකාරය අපට දැකගන්න ලැබෙන්නේ. ඒ වගේම අපි සඳහන් කළ යුතුයි මේ ශ්‍රේෂ්ඨයේ විශේෂයෙන්ම අවධානය යොමු කර තිබෙන්නේ නව බීජ හඳුන්වා දීම, විශේෂයෙන්ම කාලගුණික සහ දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ආකාරයෙන් තමන්ගේ ගොවිතැන විනාශ නොවන ආකාරයට අභියෝග ජයග්‍රහණය කරගෙන කොහොමද මේ ශ්‍රේෂ්ඨිය ඉදිරියට පවත්වාගෙන යන්නේ කියන එක පිළිබඳවයි වැඩි වශයෙන් අවධානය යොමු වී තිබෙන්නේ. එන ජනගහණය වැඩි වෙනවා, ඒ වගේ දේවල් වලට එතකොට වැඩි වෙන ජනගහණයට වැඩි අස්වැන්නක් ඕන කරනවා. අපි බලාපොරොත්තු වෙනවා ගොවි ජනතාව මේ ස්ථාන වලට ඇවිල්ලා මේකෙන් උපරිම ප්‍රයෝජනයක් ගනී කියලා. ශ්‍රේෂ්ඨ නිලධාරීන් දැනුවත් කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා. ඉදින්දා ජීවිතයේ ගෙවන්න ඉතින් ආහාර ඕනේනේ. හැමෝටම ගොවිතැන ගැන ලොකු අවබෝධයක් තියෙනවා. තාක්ෂණයත් එක්කලා දැන් තියෙන බිම් කඩත් එක්කලා අපිට උපරිම අවශ්‍යන ලබාගෙන තමයි මං හිතන්නේ දැන් දින බලාපොරොත්තු වෙන්නේ. විද්‍යාත්මක දැනුම මෙතනින් අපි අද අපේ ළමයින්ට ලබා ගත්තා. ගොඩක් ඒ කියන්නේ ලංකාව ඇත්තටම දියුණු වෙන්න නම් කෘෂිකර්මය තමයි ඒත් අපිට ඉතුරු වෙලා තියෙන එකම ක්‍රමය කියලා මං හිතනවා. දැන් තියෙන තාක්ෂණෙත් එක්ක මං හිතන්නේ කෘෂිකර්මන්තය දියුණු කරගන්න පුළුවන්. මූලිකවම අපිට ඉතාම ලේසි කාර්මිකයන්ට වඩා මේ පැත්තෙන් කෘෂිකාර්මික පැත්තෙන් දියුණු රටක් ලෙස මැලේසියා වගේ ගත්තාන් පස්සේ එයාලා කෘෂිකාර්මික පැත්තෙන් තමයි ඉදිරියට ගිහින් තියෙන්නේ. ඒ එයාලගේ තියෙන සම්පත් හරියට උදාගෙන අපිත් අපේ තියෙන සම්පත් හරියට උදාගත්තොත් අපිට කෘෂිකාර්මන්තයෙන් ඉහළට එන එක එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් මේ ප්‍රදර්ශන භූමිය බොහෝ තොරතුරු වෙත ගෙනෙන ජාතික රූපයනේ අප සූදානම් සිටිනවා. ඒක සමු ගන්නම් ගාමිණී බණ්ඩාර මැණික්දොල බතලේගොඩ වී පරේෂණ සහ සංවර්ධන පුහුණු මධ්‍යස්ථානයේ සිට.